මං ගියපු වැව් වලින් ලස්සනම වැව් මේක. Hold me close till I get up. Time is barely on our side. ලස්සන විතරක් නෙවෙයි ලොකුම ලොකු මාළුත් හිටියා. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. ඒ වගේම ලොකුම ලොකු ඉස්සෝ. We'll go. මේ තමයි ලංකාවේ ගැඹුරුම වැවේ මාළු කතාව. Shadow through the sun rays, and on we'll go. ආ ඉස්සාව වඩා පෙන්නන්න. ගෑම් 300ක් ඉන්නවනේ. ඔව්. හරි. ඔරු දැන් ආවේ? හ්ම්. මාළු ඉන්නව? නෑ මාළු එකයි හිටියද. එනකොටම ඉස්සෙක් හම්බුණා ගයිස්. ඒ මාමා කිව්වා ලොකු මාළු නෑ කියලා ඒ ටිකේ. ඊට පස්සේ මේ ආපු පස්සේ ආපු උරු ටිකේ සාමාන්‍ය කොරලි හිටියා. ටිකල් ලොකු එවු. පස්සේ එන බෝට්ටුවල ලොකු මාළු ඉන්නවා. අපි වීඩියෝ එක දිගටම බලන්න. කිලෝ 14-15 ලොකු මිරිගල් කැට්ලෝ. ඒ වගේ මාළු ඉන්නවා. මේ මාමා දෙත් ලොකු ඉස්සෙක් ඉන්නවා. මේ එයත් සාමාන්‍ය ග්‍රෑම් 300ක් විතර තිබ්බා. තවුරුවක් ආවා. ඒකෙත් සාමාන්‍ය මාළු තමයි හිටියේ. මේ දවස්වල කොහොමත් අහු වෙනව අඩුයි. ඒක තමයි මේ ගොඩක්ම ගැටලුව දේ. කොහොම තමයි මාළු ටික ඕරු වලින් වෙළඳාම් කරන්නේ. ඒ කියන්නේ ගන්න කට්ටිය ඉන්නවා වෙලෙන්දෝ. ඒගොල්ලෝ ඇවිල්ලා මෙතන දීවිදල් සමිතිය හරහා කිරලා සමිතිය රජාන මේ මෙතන ඉස්සු ඉන්නවා බලන්න. දීවර සමිතිය රජානක් කපාගෙන තම දීවරෙන් සල්ලි හම්බෙන්නේ. කියන්නේ මේකත් තනිකර කම්පැනි එකක් වගේ තමයි. කම්පැනි එක වැඩක් කරන ටයිප් එකට වගේ වැඩේ යනවා ඉතින්. මාළු ඇල්ලුවොත් සල්ලි හම්බෙනවා. ආදායමක් තියෙනවා ජීවත් වෙන්න. මේ උරුවල කියන්නේ මේගොල්ලෝ දැල් දාන්න නැද්ද දන්නේ. මේගොල්ලන්ගේ කොරලි විතරයි මේ අඩුම තරමේ. කාෆ්ලවත් නැහැ. ලොකු කාෆ්ලවත් නැහැ. හැබැයි ලොකු කොරලි ඉන්නවා. කිලෝ 10-15 ඉන්න ඔතන. කිලෝ මං හිතන්නේ මට මතක විදිහට කිලෝ 15ක් විතර. බලමු. ඔවුන් ඉස්සෝ ටික බලන්නකො. ඉස්සෝ වෙලා ඉන්න තරයි. කියන්නේ ගවර්මන්ට් එකෙන් දානවා ඉස්සෝ. මෙයාලා සමිතියෙන් ගෙවලා වැඩ ඉස්සෝ දාන ඉස්සෝ පැටව්. ඔය දැන් ලොකු වෙලා අවුරුද්දක් විතර ඇතුළත ලොකු වෙලා තියෙන ප්‍රමාණය සාමාන්‍ය මුහුදු ඉස්සොන්ට වඩා ගොඩක් ලොකුයි. මේ විදියට මේ මාළු මුදලාලිලා තමන්ගේ මාළු ටික වෙන් කරගන්නවා. බලන්න ක්ලීන් එකට අයිස් නෑ මේ මාළු. ෆ්‍රෙෂ් මාළු. එනේ අයිස් දැකලවත් නෑ මේ මාළු. අයිස් දාන්නේ උදේ අල්ලන මාළු. ගොඩක් මාළු උണ്ട് පණ තියෙනවා. එනේ ෆ්‍රෙෂ් මාළු. මෙතන මේ පූසෝ ඉන්නවා. පූසෝ බල්ලෝ සාමාන්‍ය 6-7ක් ඉන්නවා. පේනව නේද මාළු එද්දීලා තියෙනවා. ඒගොල්ලන්ට ওই පොඩි අහුවෙන බට්ටෝ දෙනවා. හොඳට ඇදිලා ඉන්නේ කාලා. ඒ වගේම පට්ට අහිංසක කෑම යාලට ඇති වෙන්න හම්බෙනවා. මිනිස්සු හරි ආදරේ. රයිට් ඔන්න ලොකු මාළු වෙන්න පටන් ගත්ත මේ වරුවේ ඉඳන්.
මේ ඔරුවේ මට මතක විදිහට ලොකු මාළු දෙන්නෙක් හිටිය. බලන්නකෝ කැටලෝ තමයි කිලෝ 14ක ඔය දෙමාළු දෙන කිලෝ 24ක් ඉන්නවා. එමා මට ලොකු මාළුයි පොඩි මාළුයි ඔක්කොම හිටියා. රයිට් අපි බලමු මේ මාළුව කොච්චර ඉන්නවද කියලා. බලන්නකෝ කිලෝ 24යි ග්‍රෑම් 250ක් ඉන්නවා මාළු දෙන්න. දෙන්නෙක් මාළුව මේ කියන්නේ ටිකක් ලොකු මාළු. රයිට් මෙතන මේ අයියා මාළු ටික පැක් කරගෙන යනවා. මම ඊට පස්සේ කිව්වා මෙතන එක්කෙනෙකුට මාළු දෙන්න පොඩක් පෙන්නන්න කියලා. ඒ අයියා සෑහෙන උදව් කරා මට. බලන්නකො මේ අයියගේ සාමාන්‍ය මාළු වගේ වෙනසයි අයියගේ අතේ වෙනසයි. ඒතකොට සාමාන්‍ය මාළුට සයිස් එක හිතා ගන්න පුළුවන්. ඔය කොහොම පෙවුනට ගොඩක් ලොකුයි. සාමාන්‍යයෙන් අඩි 3ක් 3.5ක් විතර දිගයි. ඇත්තටම මාර ලොකු මාළු. බලන්නකො කරමලේම පට්ටම රතුයි. එන්නේ අර මාළුව තැලිලා පොඩි වෙලා මුකුත්ම නැහැ. මාර ක්‍රමයක් ඉදින් මෙයාලා මේ තලන්න නැතුව මාළුවා ඔහොම අල්ලන එකත් ලොකු දෙයක්. උන් තනි මාළුවෙක් කිරුවා මෙයා හිටියා කිලෝ 8යි ගානක් වගේ මට මතක. එතකොට අනිත් මාළුවා කිලෝ 16යි 15ක් හරි හිටියා. රයිට් තවරු අක්කා බලමු ඒකේ මට මතක නැහැ කොහොමද මාළු විකේ කියලා. ආ ඔකෙත් ලොකු මාළුවෙක් ඉන්නවා. ඔය අයියත් ඒක මල්ලකට දාන්න නේද අතින් ඇර අයියා. ලොකු මාළුව බලන්නකෝ මේ මාළුවත් ගොඩක් ලොකුයි. එයාත් කිලෝ 16ක් හරි 15ක් හරි හිටියා. ඔහොම තමයි ඉතින් ඔයාලා රස කර කර ගන්න මාළු ඔයාලගේ ඇත්තට එන්නේ. අපි ඔය ලොකු මාළු කැටලෝ අල්ලන වීඩියෝ එකක් අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද මේ ගොඩක් කට්ටි ඉල්ලලා තිබ්බා. මම අනිවාර්යෙන් ඒ වගේ වීඩියෝ එකක් කරනවා. මේ මොකද ෂුවර් කරලා යන්න බෑ ඔරුවක. මේ මොකද මාළු කොහොම ඉදීද කියලා කියන්න බෑ. ඔහොම මේ මාළුව කිලෝ 16යි 750ක් ඉන්නවා මං හිතන්නේ. ඔය ඔරුවෙත් ලොකු මාළු දෙන්නෙක් හිටියා. ලොකු මාළු දෙන්නයි අර කාෆ්ලාත් හිටියා මං හිතන්නේ. මාළු ඔය කාෆ්ලා ඉන්නවා. ලොකු ගොරලිත් ඉන්නවා. ලොකු කැටලෝ දෙන්නෙක් හිටියා. එක මාළු වෙන්න සවුත් වෙලා කියලා ගන්න බැරි කතාවක් ඒ වුණාට ආයෙ ගත්තා. සවුත් වෙනවා කියන්නේ සමහර මාළු දැලේ මැරෙනවා. එතකොට ගොඩාක් වෙලා මැරිලා හිටියොත් ඒ මාළු අර වතුරේ ඉඳන් සුදු වෙනවා වගේ වෙනවා. ඒක තමයි මෙයාලා සවුත් වෙනවා කියන්නේ. බලන්නකෝ අර අනිත් මාළුවත් ලොකු මාළුවෙක් කියන්නේ කිලෝ 2ක විතර මාළුවෙක්. අපි ඔරුවට. එතකොට අර මාළු වගේ මේ මාළු වගේ වෙනස බලන්නකෝ. මේ මාළුව දඟලලා තියෙනවා. බලන්න ඊට පස්සේ ලේ එළියට ඇවිල්ලා තියෙනවා. දඟලපුවාට පස්සේ. බුළු ගැලද නැගලා රත්. මේ පැටින කායද? තරත් ඇවිල්ලා මන්නේ මේකට දාපන්. අදාලකෝ කරමු. එක මාළුව රතු වෙලා ලේ වලට. අන්තර වතුර ගහලා ඕනද පන් ඈ?
ඔවුන් එතන එක මාලයෙක් සෞත්තුවයි කියල දාල යන්න හදන්න. ඊට පස්සේ ආයෙත් පොඩ්ඩක් බලලා ඇරයි යනවා මං හිතන්නේ. එහෙම සෞත්තු වෙලා නෑ, මොකද වතුරේනේ හිටි පොඩ වගේ හිටිය නම් සෞත්තුවේ වතුර හිටපු හින්දා ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ. වෙන්නේ නැහැ කොහොම. ඔහොම වගේ ගොඩ දාලා තිබ්බොත් පෑත්තයක් යනකොට මාළු සෞත්තු වෙනවා. ඒ ඇරෙන්ඩ මේ ලොකු අවුලක් යන්න විදිහක් නැහැ. බලන්න කරමලට අත දැම්ම හැකි, මුළු අතම දැම්ම හැකි. ඒදර ලොකු සාමාන්‍යයෙන් ලොකු ගෙලවල්ලෙක්, සාමාන්‍ය ගාන ගෙලවල්ලෙක් වගේ ඉන්නවා. කුඹුරු වැඩ, කුඹුරු වැඩ. ඔය මාළුවක් කිලෝ 14ක් හිටියා. තරහ වෙන්නේ මොකද? විශ්සුදානේ මං ගෝල්ලයක් දෙන්නම් කියලා හිටියේ. මොකද මේ බඩු දත්තේ මොකද කියලා ගෝල්ලයක් ඇවිල්ලා හරියට දෙවලේ හෙටද මම මතක නැහැ කිසි දෙයක්. මාකට ගියේ නැහැ ගෝල්ලෙක් හිටියම. ඔව් මේ මම මුස්ලිම් මාමගෙනි. එයාලා මේ ලොකු ලොකු මාළු හැමෝම ගන්න. ඔව් ඒ කියන්නේ තමන්ට වෙලඳාන් තියෙන හැටියට තමයි මං හිතන්නේ ලොකු මාළු ගන්න. හරි හරි. ඔය මාම මාළු දෙන්නේ ගත්තා ලොකු කැඩ්ලෝ දෙන්නේ ගත්ත මිරිග සෝරි. ඔය මාළුවත් ගන්නෑ ගන්නෑ තාමනේ. ඔය මාළුවත් ඒ මාම තමා ගත්තේ. මාළු කිරුවද ආයි කරන් ගන්න නැද්ද? ඔව් ඒක ඇත්ත ඒක ඇත්ත. ඒක තමයි ගොඩක් මවුල. හා හා හා. රයිට් අවසානේ ඉතින් ඔහොම මාළු ටික කිරාගෙන සල්ලි ගේබේරලා දීවරයොන්ට සල්ලි දීලා සමිතියේ සල්ලි මෙව්වා කරගෙන අවසානට මෙයාලා මාළු ටික ඇරයි යනවා. ඇරන් ගිහින් මිනිසුන්ට විලදාම් කරනවා. ඉගෙන ඇත්තටම මේ මාරම ප්‍රෙස් මාළු ඉගෙන ඒ රහ වගේම වෙන ගුණයි. මොකද මාළු මේ අර පරණ වෙලා නැහැ, අලුත් මාළු. මේ ලොකු මාළුත් මාරම රහයි. කියන්නේ සමහර වැව්වල මාළු රහ නැහැ. ගිරිතල වැවේ මාළු නම් මං කියන්නේ ඉතරම් වගේ කනවා මාරම රහයි. මඩ රහක්වත් මුකුත් දෙන්නේ නැහැ මේ. මොකද ගැඹුරුම වැවේ ඉඳ මොකද මඩ වල ඉන්න අඩුයි මාළු. ඔය විදියට පිළිවෙලට පැක් කරගෙන ඇරයි යනවා. රයිට් ගයිස්, ඔහොම තමයි. ඉතින් වීඩියෝ එක ගලන් ගිය මම වැඩි කතා කරේ නැහැ. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න අනිවාර්යෙන්, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න. ළඟදීම සුපිරිම වීඩියෝ එකකින් නැවත හම්බෙමු. එහෙනම් ජය වේවා.